මල් වර වයස. එය ලොව පුරාම වාසය කරන තරුණියන්ගේ ජීවිතවල සංක්‍රාන්ති සමයක්. එය දරුවෙකු වැඩිහිටියෙකු කරනවා. දැරියක් ගැහණියක් බවට පත් කරනවා. මල් වර වයස බොහෝ දෙනෙකුට ජීවිතයේ නව ඇරඹුමක් ගැන බලාපොරොත්තු ඇති කරන කාලයක්. නමුත් ඇතැම් තරුණියන්ට මේ වයස ජීවිතයේ ඉතාම කනගාටුදායක කාලයක ඇරඹුම වෙන්නත් පුළුවන්. දැරියකට තම ජීවිතයේ වඩාත්ම හැලහැප්පීම් වලට මුහුණ දීමට සිදුවන කාලය ලෙසටත් මල්වරවිය හඳුන්වන්න පුළුවන්. ගැහණුකම අගය නොකරන සමාජවලදී මල්වරවියට එළඹෙන තරුණියන්ව කොන් කිරීම් වලට හා වෙනස්කම් වලට ලක් වෙනවා. ඔවුන් නොදියුණු චාරිත්‍රවලට සහ අපයෝජන වලට ලක් වෙනවා. එමගින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිඳ දමනවා. ඇතැම් විටක ඔවුන්ට ඉක්මන් මරණ පවා කැඳවන්න පුළුවන්. ඒත් එය එසේ විය යුතු නැහැ. මල්වරවියේදී දැරියකට ශක්තිය ලබාදීම මගින් ඇය තුළ ආත්මාභිමානයක් ඇතිකිරීමට පුළුවන්. එය කාන්තාවකගේ අනාගතය වෙනස් කිරීමේ පදනමක් වෙන්නත් පුළුවන්. ලෝක ජනගහනයෙන් අඩක්වන කාන්තාවන්ගේ ශක්තිය හා නිර්මාණාත්මක බව තහවුරු කිරීමට එය හේතුවනු ඇත. අවශ්‍ය මොහොතේදී උපකාරයක් නොලැබුණොත් ඔවුන්ට කුමක් සිදුවිය හැකිද? යුද්ධය, දිළිඳුකම හෝ අභ්‍යන්තර ගැටුම් නිසා සමාජයේ බිඳවැටුණු රටවල්වල ලාබාල තරුණියන්ගේ ඉරණම කුමක් විය හැකිද? එය ජීවිතයත් මරණයත් අතර අරගලයක් විය හැකියි. මේ නිකරගුවාව දකුණු ඇමරිකාවේ පිහිටි රටක්. සිවිල් යුද්ධයකින් මේ රට විනාශ වෙලා සමහර දරුවන්ට පවුලක් ඇත්තෙම නැහැ. අධ්‍යාපනයක් හෝ පවුලක රැකවරණය නැතිවීම නිසා ඔවුන් අපයෝජනයට ලක්වෙනවා. ළමාවිය තුළම මේ දැරිවියන් තරුණියන් වෙද්දී ඔවුන්ගේ එකම ඉලක්කය වෙන්නේ කෙසේ හෝ ජීවිතය ගැටගසා ගැනීම. මගේ නම අලයිතා. වයස අවුරුදු 14යි. අපේ ගැහැණු ළමයි කට්ටියම ජීවත් වෙන්නේ මේ කඩපලේ. ජීවිතේ ගැට ගහගන්න අපි ඕන දෙයක් කරනවා. පසුගිය වසර 10 පුරාම අපි යුද්ධය නිසා දැඩි බලපෑමකට ලක් වුණා. සමහර පවුල්වල දෙමව්පියන් දෙන්නම මැරුණා. සමහරු අතුරුදන් වුණා. සමහර අම්මලා තනි වුණා. අද හුඟාක් පවුල්වල ප්‍රධානියා වෙලා ඉන්නෙත් දරුවෙක්මයි. මේ නිසා පවුල්වල වගේම සමාජෙත් ස්ථාවර බව බිඳ වැටුණා. මෙරට ජනගහනයෙන් භාගයක්ම වයස අවුරුදු 16ට අඩු අය. එයින් තුනෙන් එකක්ම ජීවත් වන්නේ මහපාරේ. මේ අය ජීවත් වෙන්න විවිධාකාර දේ කරනවා. මම අලෙයිඩගේ ආච්චි. මම මත්පැන් බොනවා තමයි. මෙයාගේ අම්මා මෙයාව දම්වැලකින් ගැට ගහලායි තිබුණේ. මෙහෙම උඩට ගැට ගහලා ඉබ්බෙකුත් දාලා තිබුණා. මම දවසක් ඇවිත් දම්වැල කියතකින් කපලා දාලා මේ ළමයව බේරගත්තා. අනේ ආච්චි අම්මේ, මට අම්මත් එක්ක ඉන්න බෑ, මම යනවා කියලා අලෙයිඩා කිව්වා. මානසික සහ ලිංගික පීඩන නිසා සමහර දරුවෝ ගෙවල් අත්හැරලා පාරට පයින්නවා. එහෙම පාරට වැටෙන ළමයින්ට තමන් වගේම ඒ ඉරණමටම මුහුණ දුන්න තවත් ළමයි හමු වෙනවා. ඊට පස්සේ මේ ළමයි එකට ජීවත් වෙනවා. මේ මැලියම් වගේ සැර රසායන මද්‍රව්‍ය උරන්න ඔවුන් ඇබ්බැහි වෙන්නේ එතනදී. මේ මද්‍රව්‍ය දියකර තියෙන්නේ ටොලුයින් වැනි රසායන ද්‍රව්‍යකින්. ඒ වාෂ්පයේ විසයි. ළමයි ඒව උරන්න ඇබ්බැහි වීම භයානකයි. මේ මද්‍රව්‍ය ඉරිම නිසා ඒ අයගේ අගයකම්, බඩඉන්න, පවුලකින් බලාපොරොත්තු වෙන උණුසුම වගේ ප්‍රශ්න අමතක වෙනවා. මේවට ඇබ්බැහිවීම නිසා පිරිමි ළමයි දාමරිකයන් වෙන්නත්, ගැහැණු ළමයින් ගණිකාවන් වෙන්නත් තිබෙන ඉඩකඩ වැඩි වෙනවා. දවල් කාලේ අපි ඉන්නේ ඩොන් හොසේලාගේ ගෙදර. ඩොන් හොසේ මේ මද්‍රව්‍ය විකුණනවා. මගේ ගෙදර තමයි මේ ළමයින්ගේ ගෙදර.
මගේ ගෙදර තියෙන දේවල් මෙයාටත් අයිති. මම මේ ළමයිව බලා ගන්නවා. මමත් මිනිසෙක්නේ. මම මේ ඔක්කොටම ආදරේ. ඩොන් හොසේ සීනියා එක්කත් එතනට එන අනිත් අය එක්කත් ඇඳට නගිනවා. එයා සංඥාවක් දුන්නාම අපි කාමරයට යන්න ඕනේ. ගිහින් එයාගේ වමනාවල් ඉෂ්ට කරන්න ඕනේ. මේ වගේ විවිධ හේතු නිසා සමහර ගෑනු දරුවෝ ගණිකා වෘත්තියට පිවිසෙනවා. මුලදී එය වෘත්තිමය ගණිකාවන් වෙන්නේ නැහැ. හැබැයි එතනින් තමයි පටන් ගන්න. රෑට අපි කඩපලට යනවා මේ මත්ද්‍රව්‍ය උරන්න. සමහර ගෑනු ළමයි රෑටත් වැඩ කරනවා. ඒගොල්ලෝ ටැක්සි වල නැගලා යනවා. කොහේට යනවද කියන්නේ මම නම් දන්නේ නැහැ. ඇත්තටම රාත්‍රියේ බිය කරවි. බලහත්කාරකම් කරන්න හදන අය, ටැක්සි රියදුරන්, මද්රව්‍ය වලට බැහැවුණු අය වගේ කඩපලට එන නොයෙක් අය අතින් මේ ගෑනු ළමයි පීඩාවන්ට ලක් වෙනවා. මේ ළමයිනුත් ලෝකේ ඉන්න අනෙක් තරුණයන් වගේමයි. හැමෝගෙම අවශ්‍යතා එක සමානයි. තරුණ වයසේ නැවුම් හැඟීම ඔවුන්ටත් දැනෙනවා. මේ අයටත් අයිතිවාසිකම් තියෙනවා. ඉන්දියාව කෝටි 100ක පමණ ජනගහනයක් ජීවත් වෙන රටක්. මේ රටේ යෞවනයන් මුහුණ දෙන ප්‍රශ්න බෙහෙවින්ම වෙනස්. ඉන්දියාවේ හැම විටම මුල් තැන හිමි වෙන්නේ පිරිමි දරුවන්ට. සියවස් ගණනක් තිස්සේ පැවත එන සම්ප්‍රදායන් තිබෙන පවුල් සබඳතාවන්ගෙන් බැඳුණු ඉපැරණි ශිෂ්ටාචාරයක් ඉන්දියාවේ තිබෙනවා. විවාහ වීමේදී දෑවැද්දක් දීමට සිදුවන නිසා ඉන්දියානු සමාජය ගැහැණු දරුවන්ව සලකන්නේ බරක් ලෙසයි. තරණුම්ගේ වයස අවුරුදු 9යි. ඇගේ පවුලි 8 දෙනයි. ඈ බඩ පිස්සි. තරණුම් පාසලේ දක්ෂ ශිෂ්‍යාවක්. ඒත් දැන් ඇගේ පාසල් ගමන නැවතිලා. ඇගේ පවුල පැත්තෙන් බලද්දි තරණුම්ට ඉගැන්වීම මුදල් අපතේ යැවීමක්. ඒ නිසා දැන් ඇයට ඉවුම් පිහුම් හා ගේදොර වැඩ ඉගෙන ගන්න වෙලා. ඇයට මල්වර වයසෙදිම විවාහ වෙන්නත් වෙයි. ඉස්කෝලෙද වැඩියෙන් මාස කලි ඉගෙනීමට තමයි. හින්දි ඉංග්‍රීසි මේ වගේ හැම විෂයකටම මං කැමතියි. ලොකු වුණාම මොනවද කරන්න කියලා හවතින් කියන්න වෙන්නේ මොකුත් නැහැ කියලා. මම උදේ 6ට නැගිටිනවා. හැමෝටම තේ හදලා උදේ කෑමත් ලෑස්ති කරනවා. ඊට පස්සේ භාජන හොදලා දවල්ට කෑම උයනවා. ඊළඟට ඉතින් අතු ගාන එකයි රෙදි හොදන එකයි තමයි. වැඩ ඉවර වෙද්දී දැන් අවුරුදු 5ක් ගත වෙලා. තරණුම්ට වයස අවුරුදු 14යි. මුළු ගෙදරම වැඩ කරන්න උදව් වෙන අතරම ඈ එම්බ්‍රොයිඩල් වැඩවලින් අමතර ආදායමකුත් උපයනවා. ඉර පායා ඉර අවරට යනතුරුත් ඈ දිගටම වැඩ. ඇයගෙන පවුලට ඇත්තේ එකම ඉලක්කයයි. ඒ ඉක්මනින්ම විවාහයක් කර දීම. ඇගේ අධ්‍යාපනය අමතක වුණ සිහිනයක් වෙලා. මම ආසයි කොල්ලෙක් වෙන්න. මට ඕනෙත් කොල්ලෙක් වෙන්න. එහෙම වුණොත් මමත් ඉගෙන ගනීවි. හොඳට කියවාවි. මට කවුරු හරි වෙන්නත් පුළුවන්. සමහර විට ගුවන් නියමුවෙක්, නැත්නම් කම්හලක මැනේජර් කෙනෙක්, නැත්නම් කොතනක හරි ප්‍රධානියෙක්. අධ්‍යාපනය හරිම වැදගත්. අධ්‍යාපනයක් නැතුව කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණ වෙන්නේ නැහැ. අධ්‍යාපනයක් නැතිකම හරියට කෙනෙක්ගේ කෑල්ලක් නැති වුණා වගේ. අධ්‍යාපනය උඩ තමයි හැම දෙයක්ම තියෙන්නේ. අධ්‍යාපනයක් නැත්තම් එයාට කිසි දෙයක් නැහැ. මේ කැරිබියානු මුහුදේ පිහිටි ජමයිකාව. මේ රටේ ගැහැණු හා පිරිමි ළමයි සියලු දෙනාටම අධ්‍යාපනය සඳහා සමාන අවස්ථාවක් තිබෙනවා. ඒත් මේ රටේ යෞවනියන් වෙනත් ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ජමයිකාව මල්වරවියේ තරුණියන් ගැබ් ගැනීම අතින් ලෝකයේ ඉහළම තැනක සිටින රටක්. යහළු මිත්‍රයන්ගේ බලපෑම් නිසා මල්වරවියේ තරුණ තරුණියෝ ඉක්මනින්ම ලිංගික අත්දැකීම් වලට යොමු වෙනවා. මල්වරවියේ ගැබිනියන් පාසල් ජීවිතය අත්හැර යනවා. එතනින් ඔවුන් ඇතුල් වෙන්නේ යලි යලිත් දරුවන් වැදීමේ විෂම චක්‍රයටයි. මේ විෂම චක්‍රය බිඳිය හැකියි. මේ ගැන ජමයිකාවේ ක්‍රියාත්මක වෙන එක් සංවිධානයක් තමයි කාන්තා කේන්ද්‍රය. ඔවුන් තරුණියන්ගේ ජීවිතයේ මේ තීරණාත්මක සමයේදී ඒ අයට මඟ පෙන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එය ලෝකයේ අනෙක් රටවලටත් ආදර්ශයක්. I'm
ෆෙඩ්‍රිකුයි මායි ඇත්තටම බැඳුණා. ගිය අවුරුද්දේ ජූනි විතර වෙනකොට අපි ලිංගික සම්බන්ධතා පටන් ගත්තා. මම කැප් ගත්තහම මුලින්ම මට ඒක ටිකක් විතර විශ්වාස කරන්නත් බැරුව ගියා. ඒත් නෑ නෑ මට ඇත්තටම ඒක විශ්වාස කරන්න බැරුව ගියා. ඊට පස්සේ මම උදේට අසනීප වෙන්නත් පටන් ගත්තා. තරුණියන්ගේ ගැබ් ගැනීමේ වයස එන්න එන්නම පහළ බසමින් තියෙනවා. ඒක අපේ අවධානයට ලක්වෙන විශේෂ කරුණක්. මල්වරවියේ තරුණියන්ගේ සිරුර දරුවන් වැදීමට සූදානම් මැති. ඒක දරුවට වගේම මවට තනතුරක්. අනික් අතට මව පදවිය බරපතල වගකීමක්. මවකට ඉහළ මට්ටමේ හැඟීම් පාලනයක් වගේම පරිණත බවකුත් තිබිය යුතුයි. කොල්ලෙක් යාළු කරගන්න මම හුඟක් උත්සාහ කළා. එතකොට තමයි මිතුරියන් අතර මට තැනක් ලැබෙන්නේ. කෙල්ලෙක් නැතිකොට යාළුව අහනවා තමුසෙට මොකක් හරි අඩුවක් තියෙනවද කියලා. දැන් මට කෙල්ලෙක් ඉන්නවා. ඒක මගේ තත්ත්වයටත් හොඳයිනේ. මල්වරවියේදී සමවයස්කාණ්ඩයේ සගයන්ගෙන් ඇතිවෙන පීඩනය කවදත් තියෙන දෙයක්. ඒක වැදගත්. මොකද ඒ තුලින් තමයි සමාජයේ තමන්ගේ තැන ගැන ඔවුන් හැඟීමක් ඇති කරගන්නේ. ඒත් මේ සමවයස්කාණ්ඩයේ පීඩනය බාලවියේදීම ලිංගික සමානතාව යන බීමට පොළඹවනවා. අම්මා නම් මට හැමතිස්සෙම කිව්වේ පාසල් වැඩ ගැන විතරක් හිතන්න කියලා. ඒත් යාළුවෝයි අනිත් දේවලුයි එක්ක ඒක අමාරු දෙයක්. වයස 10-11 වෙනකොට පාසල් ගමන නැවතුන ළමයි නියමාකාරයට සමාජයට මුහුණ දෙන්න සූදානමක නැහැ. අවසානයේදී සමාජය විසින්ම ඔවුන්ව අඩු තක්සේරුවකට ලක් කරනවා. ඒ නිසා තමන්ට වටිනාකමක් ලබා ගන්න පුළුවන් දෙයක් හොයාගන්න ඔවුන් පෙළඹෙනවා. පෙම්වතුන්ට ලිංගික හැසිරීම් වලට විශාල වටිනාකමක් හිමි වෙන්නේ ඒ තත්ත්වය යටතේ. ඊළඟට වටිනාකමක් ඇත්තේ පීතෘත්වයට හා මාතෘත්වයටයි. සමාජ බලපෑමක් තියෙනවා. මේ උදාහරණයක් හැටියට දැරියක් ගැහණියක් වෙන්න නම් දරුවෙක් බිහි කළ යුතුම කියලා දන්නවනේ. මට හිතුණා ඉස්කෝලේ යන එකයි පෙම්වතෙක් ආශ්‍රය කරන එකයි එකට කරලා මගේ හැකියාව පෙන්වන්න පුළුවන් කියලා. හැබැයි එකෙන් මොනව වෙයිද කියලා නම් මං වාඩි වෙලා ඒ ගැන වැඩිදුර කල්පනා කළේ නම් නැහැ. ලිංගිකත්වය, පෙම්වතුන්, උපත්පාලනේ වගේ දේවල් ගැන වැඩිහිටියන් එක්ක කතා කරන්න මට ලැජ්ජාවක් තිබුණා. ඇත්තටම දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ ළමයින් එක්ක ලිංගිකත්වය හා වැඩිවියට පත්වීම ගැන කතා කළ යුත්තේ කොයි වෙලාවේද කියලා. හුඟක් වෙලාවට ඒ ගැන කතා කරනකොට පරක් වෙලා වැඩි. නැත්නම් දෙමව්පියන් ඒ ගැන කියන්නේ තහනම් නියෝග වගේ. මේක කරන්න එපා, ආරක කරන්න එපා කියලා. ඒත් විය යුත්තේ තමන්ගේ ශරීරය තුළ සිදුවන වෙනස් වීම් තීරුම් ගන්න දරුවන්ට සහාය වීමයි. පාසල්වල ලිංගික අධ්‍යාපනය ලබා දෙන විට හුඟක් වෙලාවට ඒ ලැබිය යුතු කාලය පහු වෙලා. මගේ අම්මත් එක්ක ඕන දෙයක් ගැන කතා කරන්න මට නිදහසක් තිබුණා. එයා අපිත් එක්ක හුඟක් විවෘතයි. ඇත්තටම අම්මා යමක් තේරුම් ගත්ත කෙනෙක්. අම්මා දෙයියන්වත් විශ්වාස කරනවා. ඇත්තටම මට හරි ලැජ්ජයි අම්මව මෙහෙම තත්ත්වයකට පත් කරපු එක ගැන. අම්මා මේ ගැන කතා කරන්නේ නැහැ. ඒ මන් දැන් හොඳින් තේරුම් අරන් තියෙනවා. අපේ අම්මා හුඟක් ශක්තිමත් කෙනෙක් බව. මං ආයෙමත් එයාගේ බලාපොරොත්තු කඩ කරන්නේ නැහැ. මං තාම හිතන්නේ මගේ නැතලින් පුංචි දරුවෙක් කියලා. මං හිතුවේ මේක නැතලින්ගේ අවසානේ කියලා. ඒත් දැන් තේරෙනවා ඒක එහෙම නෙවෙයි කියලා. අද අපි ළඟට ඉන්න මල්වර වයස ගෙබිනියන්ගේ අම්මලත් කලකට පෙර ඒ වගේම අපි ළඟට ආපු අය. ඒ නිසා අපේ උත්සාහයේ දෙවෙනි ගැබ් ගැනීම පමා කරන්න. ඒ තුලින් ලාබාල අම්මලාට තමන්ගේ පළමු දරුවා ගැන බලා හදා ගන්න ශක්තියක් ඇති වෙනවා. ඒ මගින් දරුවා අම්මගේ තත්ත්වයට පත් වීමට ඇති අවස්ථාව වළක්වන්න අපි උත්සාහ කරනවා. මේක දිගටම සිදුවෙන චක්‍රයක් වෙලා. ඉතින් අපි කියන්නේ
හොඳයි අපි දැන් මේ චක්‍රයෙන් මිදෙමු කියලා. හුඟක් වෙලාවට අපි පාසල්වල දක්ෂම ගෑනු ළමයි ගැබිනියන් වීම නිසා පාසල්ලේම නවතිනවා. ඒ අයට ආපහු කවදාවත් පාසල් එන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා රටට වටිනා මානව සම්පත් අහිමි වීමක් සිදු වෙනවා. And how we as a group or as an individual would have dealt with the situation. ඇත්තටම කාන්තා කේන්ද්‍රය මට හුඟක් උදව් කළා. මගේ ජීවිතය ගැන හොඳ විදියකට හිතන්න මට පුරුදු කළා. ඒත් මේක අවසානේ නෙමෙයි. මාව ආයෙත් සරක් ඉස්කෝලේ යවාවි. මේන් පස්සේ මට හොඳ තැනක් තියේවි. අපි ළඟට ඉන්න මල්වරවියේ ගැබිනියන් තමන්ගේ අධ්‍යාපන කටයුතු දිගටම පවත්වාගෙන යනවා. දරුවා ලැබිලා මාස 3ක් විතර ගියාම අම්මා ආපහු පාසල් යන්න පටන් ගන්නවා. තමන්ගේ දෙපයින් නැගිටලා ආපසු පාසල් යන්න පුළුවන් වෙන කම්ම අපි එයාගේ පසුපසින් ඉන්නවා. දැනටම මේ විදිහට තරුණියන් 15,000ක් විතර ආපසු පාසල් යවන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි උත්සාහය තාමත් සාර්ථකයි. කිසිම වෙලාවක තමන් පරාජිතයි කියලා හිතන්න එපා. ඔබ කෙන හිතන්න. ඔබට උදව් කරන්න කවුරු හරි කෙනෙක් ඉන්න බව හිතන්න. බුර්කිනා ෆාසෝ කියන්නේ බටහිර අප්‍රිකාවේ කුඩා රාජ්‍යයක්. සාම්ප්‍රදායික දිවිපෙවතක් ගත කරන මෙරට වැසියන් දිවි රැකගන්නේ ගොවිතැනෙන් හා වෙළඳාමින්. මහපොළව සමග හැපෙමින් ඔවුන් ගෙන යන ජීවිතය කොහෙත්ම පහසු එකක් නෙවෙයි. අප්‍රිකානු සම්ප්‍රදාය අනුව ගැහැණු දරුවන්ගේ ලිංගික අංගඡේදනයක් සිදු කරනවා. වසරකට ඊට මුහුණ දෙන අප්‍රිකානු තරුණියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 20ක් පමණ වෙනවා. ගැහැණු දරුවන්ට කරන ලිංගික අංගඡේදනයෙන් වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ බගමනිය සම්පූර්ණයෙන්ම කපා ඉවත් කිරීමයි. ඉතාමත් වේදනාකාරී මෙන්ම භයානක වූත් මේ ක්‍රියාවේ අරමුණ ගැහැණිය පාලනයට හා පීඩාවට ලක් කිරීමයි. බගමනිය කැපීමේ චාරිත්‍රය ළමාවියේ ඕනම අවස්ථාවකදී සිදු කරන්න පුළුවන්. ඒත් බොහෝ විට එය සිදු කරන්නේ වැඩිවියට පත්වීමට ආසන්න සමය තුලයි. අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල මේ ලිංගික අංගඡේදනය දැරියක් ගැහැණියක් වීමේ මාර්ගයේ එක් වැදගත් චාරිත්‍රයක් ලෙස සැලකනවා. මගේ නම අජ්ජාරා ට්‍රෝරේ. මම ඉන්නේ මෙහෙ. ඇවිත් බලන්න. හැමදාම උදේට මම වතුර ගේන්න පොකුණට යනවා. අම්මා ලබු කැටේ ගෙනියනවා. මං ගෙනියන්නේ බාල්දිය. අද අපි වෙනදටත් වඩා උදෙන් වතුර ගේන්නයි යන්නේ. ඒ අද ලොකු ගෑනු ළමයි ගණනාවක්ම සොන්නත් කිරීමේ චාරිත්‍රයට මෝන දෙන දවසක් හින්දා. ඊට පස්සේ ලොකු උත්සවයක් තියෙනවා. ඒක සංවිධානය කරන්න අපේ අම්මත් උදව් වෙනවා. ගෑනු ළමයි බඳින්න කිට්ටුනාම තමයි සුන්නත් කරන්නේ. ඊට පස්සේ ඒ ළමයින්ව ගමේ ප්‍රධානියා ළඟට ගෙනියනවා. මේ ගැහැණු ළමයින්ව ගෙනියන්නේ වැඩිහිටි කාන්තාවන්ගේ කර උඩින්. සුන්නත් කරන වෙලාවට මේ ළමයි කෑ ගහන්නේ නැහැ. හරිම නිර්භීතයි. දැන් ඒ කුල්ලු නියම ගෑනු. සුන්නත් කරන දවසට තමයි අපි හරියටම ගැහැණුකම ලබන්නේ. දැන් අපි පොඩි ළමයි නෙවෙයි. එදාට අඳින සපත්තු එහෙම අරන් දෙන්න පිම්වත. පොඩි කාලේ ඉඳන් අපෙන් උදව් ලැබපු සීරම වැඩිහිටි කාන්තාව එදාට අපිට තෑගි දෙනවා. ගෑනු ළමයෙකුව සුන්නත් නොකළොත් අපේ චාරිත්‍ර අනුව එයාට ගැහැණියක් වෙන්න බැහැ. එහෙම අයට කවදාවත් විවාහ වෙන්න බැහැ.
මට ඕනේ සුන්නත් කිරීමට මෝන දීලා උත්සවයක් ගන්න. අම්මා කියනවා ඒක ඉක්මනටම වේවි කියලා. එතකොට මටත් උත්සවයක්. හරියට අත වගේ. මේ වතුර උණු කරලා ඊට පස්සේ නාන තැනට යනවා. මම මේ විදිහට මගේ සාය උඩට උස්ස ගන්නවා. එතකොට ඇඳුමට ලේවිසි වෙන්නේ නැහැ. ගෑනු ළමයා බිම වැතිරිලා ඉන්නවා. දෙන්නෙක් කෙල්ලගේ කකුල් දෙක අල්ල ගන්නවා. තව එක්කෙනෙක් කෙල්ලගේ ඔළුවෙන් අල්ල ගන්නවා. මම බ්ලේඩ් තලේ ගන්නවා. ඒක රත් කරලා මම ළමයාගේ බගමනිය කපලා දානවා. ඊට පස්සේ උණු වතුරෙන් සෝදනවා. ඊළඟට මම වෙලුම් පටියක් ගන්නවා. ඒක මේ විදිහට අල්ලලා අපේ විශේෂ බෙහෙතක් වෙලුමේ තවරනවා. වෙලුම් පටිය මේ විදිහට තුවාලෙ උඩින් බඳිනවා. පොඩි දුවට යන්තම් මාස පහේදීත් සුන්නත් කළා. හේ දෙන්න මහතික ලෙස ලේ යාම නිසා එකෙන් මැරුණා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. සුන්නත් කරලා ඉවර වුණාම හෝදලා විශේෂ තලපේ අතුවාලේ ගානවා. ඊළඟ දවස පුරාම අපි කාලා බීලා විනෝද වෙනවා. ඒක හරිම ජය උත්සවයක්. ඒකයි සුන්නත් කිරීමේ වාසිය. මම සුන්නත් කිරීමට මුහුණ දුන්නේ වයස අවුරුදු 9 මාව දෙපාරක් සුන්නත් කළා. මුල් පාර බගමනිය හරියට කැපිලා නැහැ කියලා හිතලයි දෙවනි පාරටත් සුන්නත් කළේ. දැන් මං ඇවිදින්නේ කොරේ කුත් එක්ක. ලොකු ගෑනු ළමයි අපිට වෙලාවකට විහිළු කරනවා. තාම අපිව සුන්නත් කරලා නැති නිසා අපි ගෑනුත් නෙමෙයිලු, පිරිමිත් නෙමෙයිලු. මේ ලිංගිකාංග ඡේදන චාරිත්‍රය අපිට එක්වරම නවත්තන්න බෑ. ඒක වසර සිය ගණනක් තිස්සේන චාරිත්‍රයක්. මුලින්ම මේ තත්ත්වය ගැන සමාජයේ අවධානය යොමු කරවන්න ඕනේ. ඊළඟට එය නොකළ යුතු දෙයක් බව පෙන්වා දෙන්න ඕනේ. මේ ම්ලේච්ඡ ලිංගික අංග ඡේදනය ගැන අපි ආගමික සහ සම්ප්‍රදායික ප්‍රජා කණ්ඩායම් සමග කිට්ටුවෙන් කටයුතු කරනවා. දැනුවත් කිරීම කරනවා. අධ්‍යාපනය ලබා දෙනවා. ගම්මානවලදී අපි මූලිකවම කරන්නේ දැනුවත් කිරීම. අපි පෙන්නපු විදිහට සුන්නත් කිරීම නිසා දරු ප්‍රසූතියකදී විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ වම් පැත්තේ පින්තූරයෙන් පෙනෙන්නේ සුන්නත් නොකළ කාන්තාවක් පහසුවෙන් දරු ප්‍රසූතියට මුහුණ දෙන ආකාරය. දකුණ තියෙන පින්තූරය සුන්නත් කළ කාන්තාවක් දරු ප්‍රසූතියේදී අපහසුතාවන්ට මුහුණ දෙන හැටි. සෞඛ්‍ය ගැටලු ගැන කතා කළාම කාන්තාව අපිට ඇහුම්කන් දෙනවා. මොකද ඒ අය ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙන නිසා. ඒ අය සුන්නත් කිරීමට මුහුණ දීපු අය නම් ඔවුන් තමන්ගේ දරුවන්ට ඒ නොකරන්න දැනුවත් වේවි. මට ඕනි කසාද බඳින්න. දරුවෝ ලබන්න. දරුවෝ 4 අපි පණ ගැට ගහගන්න හැම දේම කරනවා. මට ඉගැන්නුවන මමත් කවදාහරි හොඳ තැනකට එනවා. ඔයගොල්ලෝ කියන දේ අහන්න කැමති, ඕගොල්ලන්ට කතා කරන්න කැමති,
ඕගොල්ලන්ට උදව් කරන කෙනෙක් ඉන්න බව හැමතිස්සෙම මතක තියාගන්න. මගේ නම අච්චාරා ට්‍රෝරේ.